අයිබෝන් යාළුවනේ අද අපි හඳුන්වා දෙන්න යන්නේ කොහොමද සරලව Gmail account එකක් හදාගන්න හැටි. ඉතින් Gmail account එකක් ඇත්තටම ඉතා පහසුවෙන් තමන්ගේ email ගනුදෙනු කරා සකස් කරන්න පුළුවන්. නමුත් ගොඩාක් පිරිසක් මේ ගැන මනා දැනුම නැති හින්දා තමන්ගේ වෙනත් ඥාතියෙක්ට කියලා තමයි වැඩ වෙලාවට කරන්නේ. කියන්නේ වෙනත් පුද්ගලයෙකුට කියලා තමයි මේ දේ කරගන්නේ. ඉතින් අපි බලමු තමන්ම කොහොමද මේක සරලව හදාගන්නේ කියලා. නිවසක සිටින ඕනම වැඩිහිටියෙකුටත් මේ සරල ක්‍රමයට Gmail එකක් හදාගන්න. මොකද ඉතා පහසුවෙන් Gmail එකක් හදාගත හැකි. පළමුවන ඔබගේ ෆෝන් එකේ නම් Firefox හරි නැත්නම් Google Chromium browser එක. browser කියන්නේ website එකට යන විදිය. ඒ මම හිතන්නේ දැනට ඔකට දන්නවා කියලා. ඉතින් මෙහෙම browser එකක් ඇරලා මෙන්න මෙතන පළවෙනිම gmail .com කියලා ගහලා එන්නක. දැන් එන්ටර් කරපුවන් පස්සේ මෙහෙම දැන් මෙතනදී අපි අහනවා sign in to continue to gmail කියලා. එතනත් නෙවෙයි pocket gmail යන්නේ මෙතන තියෙනවා create account කියලා. දැන් create account කියන තැනට click කරන්න. එතකොට අහනවා for myself, කියන්නේ තමා සඳහා, for my child, තමන්ගේ දරුවා සඳහා, for manage my business. ඉතින් for myself තමයි මම දැනට ගන්නෙ. දැන් for myself අපි දීපුවම තමන්ගේ නම අහනවා. අපි උදාහරණයක් වශයෙන් අපි දාලමු මෙහෙම කියලා. දැන් තමන්ට කැමති නාමයක් මෙතෙන්ට දෙනවා. තමන්ගේ නම දෙනවා. අපි බලමු නමක් ලබා දෙලා. දැන් මෙතනදී ඊමේල් එකක් එම යන්ත්‍රය තුලින් මේ ඊමේල් එක යන්ත්‍රය තුලින්ම ඔටෝමැටික් ඊමේල් ඇඩ්‍රස් එකක් දෙනවා. ඒක අපි දැන් වෙනස් කරගන්න ඕන නම් බලමු දැන් මෙහෙම. ඇත්තටම user name එක දැන් first name එකයි last name එකයි පළමු නමයි පෙළපත් නාමයයි දෙනකොට මෙතනදී අපි කැපිටල් අකුර පළවෙනිට පටන් ගන්න ඕනේ මේ දෙකේම. ඊළඟට user name කියන මේ ඊමේල් ඇඩ්‍රස් එක තමන් simple අකුර පාවිච්චි කරන්න පුළුවන් වෙනත් අංක පාවිච්චි කරන්න පුළුවන් සයින්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේක බලමු මෙහෙම කියලා අපි දැන් දෙනවා. බලමු මේක එනවද කියලා. ඇත්තට මේක කවුරු හරි මේ වෙනකොට ඇරන් තියෙන්නේ. ඇරන් තියෙන හින්දා ඒකෙන් කියනවා එහෙම බෑ කියලා. ඕනනම් අපිට මෙන්න මේ හරියට අංකයක් දෙන්න පුළුවන්. දීලා බලන්න ඒක වැඩ කරනවා. ඉතින් අපි අංකයක් කැමති නැත්තම් මෙතන අපිට දෙන්න පුළුවන්. දැන් මෙතනදී මම කරේ සරලව මේ බලන්න ඩොට් එකක් දුන්නා. දැන් බලමු මේ ඊමේල් ඇඩ්‍රස් එක අපිට දෙනවද කියලා. ඇතර මේක that username is taken try එනද. ඒ කියන්නේ කවුරු හරි මේ දැනට පාවිච්චි කරා. අපි ඉතින් මේකට අපි දෙමු මෙහෙම සරල අංකයක්. දීපුවාම මෙයා කියනවා මේ රතු පාට කරලා පෙන්නන්න නෑ පුළුවන් කියලා. එතකොට දැන් password එකක් දෙන්න. password එකක් හොඳ password එකක් දෙන්න මෙතෙන්. ඒ කියන්නේ ඇතුල් වෙන නම් එකක් ඕන. use 8 or more character with the mix of letter number and symbol කියලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු අපි කැමති එකක් දෙමුකෝ. දැන් මේ password එක දීලා so password ගහුවොත් මේ password එක paint පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් දැන් අපි පෙන්නන්න password එකක් කරපුවා මෙන්න මේක දිරපුවම මේ විදියට අපි දැන් ගහපු password එක තේරෙනවා. හැබැයි දැන් මම වෙනසක් සිදු කරනවා. මොකද මේ password එක නැවත කවුරු විසින් පාවිච්චි කරන්න පුළුවන් හින්දා. එහෙනම් මම show password කියන එක නැති කරලා දැන් මම අලුතෙන් password එකක් දින්නවා account එක හදා ගන්න. ඒකල්ලා අපි මේ විදිහට next button එක මේක click කරනවා. computer එකෙන් have a save logins කියලා තමන්ට ඕන නම් save කරගන්න පුළුවන්. දැන් දුරකථනයක්. ඒ කියන්නේ දුරකථන number එකක් මෙතන අහනවා. දැන් මෙතන ලංකාවේ නම්බර් එක කියන්නේ සර්වර් නම්බර් එක 94 කියලා වැටලා තියෙන ඉඳ කොටියත් එක අපිට ඊළඟ නම්බර් ඇතුල් කරන්න වෙන්නේ. දැන් මේ නම්බර් එක දුන්නා. තමන්ට කැමති නම් recovery email එකක් දාන්න පුළුවන්. month එක අපි අපිට තියෙන month එකම දෙන්න වෙනවා. තමන්ගේ උපන්දිනය දුන්නා. මේල් ද ෆීමේල් ද රාද නොට්සේ ඕන විදියට දෙන්න පුළුවන්. ඕන අපි දැන් ෆීමේල් නමත් තියෙන මේක දාලා ඊළඟ බටන් එක ඔබ මේ ඔබ හැටිම ඔබට පේනවා මේ කන්ෆර්මේෂන් සීට් එකක් යන ප්‍රයිවසි ඇන් ටර්ම්ස් කියලා IPA Google එකේ කියන දත් වලට ඇග්‍රි වෙන්න ඕනේ. මේ බටන් එකට ගිහිල්ලා මේ ඇග්‍රි බටන් එකට ගිහිල්ලා මේක අපි කොටන්න. දැන් ඔබගේ ඊමේල් එක හැරිලා තියෙනවා. ඉතින් පහසුවෙන්
ඔබට ඊමේල් එකක් එහා මෙහා යරන්න දැන් බය නැහැ බ්ලෝකෙම ගනුදෙනු කරන්න පුළුවන් ඊමේල් එකක් තියෙන ඔබේ හදාගත්ත නමට යූසර් නේම් එක පාස්වර්ඩ් එක මතක තියාන ඔබට පේනවා දැන් මේ දැන් ඔබ සරලව ඊමේල් එකක් අරගත්තා ඇත්තට මෙච්චර කරදරයක් වුණ නැහැ කියලා තේරෙනවා ඕනම එකක් එන්ට් කරගන්න පුළුවන් මේකෙන් ගොඩාක් දේවල් තමයි ස්මාර්ට්ෆෝන් එකේ පාවිච්චියට මේ ඊමේල් එක පාවිච්චි කරන්න පුළුවන් අදට මෙම වීඩියෝ එක නැරඹුවාට ස්තුතියි පහල කමෙන්ට් తీරුවේ තවත් උමනාවන් තියෙනවා නම් අපිට දන්වන්න පැහැදිලිකම් තියෙනවා නම් අපේ channel එකට subscribe කරන්න share කරන්න ස්තුතියි නැරඹුවාට ඒ වගේම අවසාන වශයෙන් ඊමේල් එකක් කොහොමද අපි කම්පෝස් කරගන්නේ inbox එක බලන්නේ කොහොමද send කරන්නේ කොහොමද කියන එක අපි ඊළඟ වැඩසටහනෙන් අපි ඔබලාට කියලා දෙන්නම්.